පසුගිය කාලය තුල ශීඝ්‍රයෙන් මිල ඉහළ ගිය බිත්තර පසුගිය සති දෙකෙහි මිල අඩුවීමක් දක්නට ලැබුණා. බිත්තර නිෂ්පාදනයේ අතිරික්තයක් ඇතිවීම හේතුවෙන් එලෙස මිල අඩු වූ බවටයි නිෂ්පාදකීන් ප්‍රකාශ කළේ. බිත්තර අතිරික්තයක් ඇතිවීමේ පසුබිම හමුවේ බිත්තරයක මිල රුපියල් 27.30 අතර මිලකට පහත වැටුණා. එහෙත් අද වන විට එම මිල යලි ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. 20 ගානට අඩු වෙලා ආපහු වැඩි වුණා. අද සමස්ත ලංකා මිල යන්නේ ඇවිල්ලා 34.35. හේතුව ඇවිල්ලා නිෂ්පාදන දැන් අඩු වෙලා කියලා තමයි කියන්නේ. මේක තමයි මිල. මේ මිලට තමයි අපි විකුණන්නේ. තව වැඩි වෙයි බිත්තර. බිත්තරකට කයිම වැඩි වුණානේ. මොන වැඩි ගන්නද ඔය කතා කරලා වැඩක් නැහැ. ඇයි අඩු කරන්නේ බහු දවස්වල. ඒ අඩු කරේ පරණ ස්ටොක් එකක් තියලා කරගන්න දෙයක් නැතුව බිත්තරේ අඩු කළා. වෙන මොකුත් නැහැ. 45 35 38යි බිත්තර. ඊයේ කරද තිබ්බේවිලා 27 නම් 30 වෙනකන් තිබ්බේ. ආයේ 45ට නැගලා තියෙනවා. බිත්තර ඒවා වැඩි වුණානේ. ඔච්චර ආය වැඩි වෙලානේ මොන අපි දන්නේ නැහැ හේතු වැඩි කරනවා අඩු කරනවා දෙය තමයි දන්නේ කී විතර 34යි බඩු වෙල වැඩි කරා නම් ට්‍රක් ගාලා වැඩි කරනවා අඩු කරා නම් අඩු කරන්නේ නැහැ මන්දගාමී අඩු වෙන්නේ බිත්තර මිල අඩුවීම හේතුවෙන් බිත්තර පරිභෝජනයේද පසුගිය සති කිහිපයේදී ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගික අධිකාරිය පවසනවා. මිල යලි ශීඝ්‍රයෙන් ඉහළ ගියොත් පාලන මිලක් දැමීමේ හැකියාවක්ද පවතින බවයි එම අධිකාරිය පවසන්නේ. කෙසේ වෙතත් බිත්තර නිෂ්පාදකීන් පවසන්නේ තවමත් රට තුළ බිත්තර අතිරික්තයක් පවතින බවයි. ඔවුන් චෝදනා කරන්නේ මෙලෙස මිල ඉහළ යාම වෙළඳ මාෆියාවක් බවයි. අපේ රටේ දෛනික බිත්තර පරිභෝජනයේ මිලියන 7-8 අතර ප්‍රමාණයක් වෙන්නේ. එතකොට ඒ අවශ්‍ය ප්‍රමාණයට සම්පූර්ණ කරන්න ඕන මව් කිකිළියෝ ප්‍රමාණය රටට ඕන කරන්නේ 85,000-90,000 අතර ප්‍රමාණයක්. පහුගිය අවුරුද්දේ ඔන්න ඔය ප්‍රමාණය වෙනුවට ගෙනාවේ මව් කිකිළියෝ 35,000ක් වගේ ප්‍රමාණයක්. ඒ නිසා රටේ බිත්තර හිගයක් නිර්මාණය වුණා. ඒ වෙලාවත් අපි කිව්වා ආණ්ඩුවට කරුණා කරලා මෙන්න මේ තත්ත්වය වෙනස් කරන්න නම් අපේ රටට අවශ්‍ය කරන මව් කිකිළියෝ ප්‍රමාණය නිසිලෙස ගේන්න අඩු කරන්නෙත් නැතුව වැඩි කරන්නෙත් නැතුව. දැන් මේ අවුරුද්දේ මොකද වෙලා තියෙන්නේ? ඒ වෙනකොට මව් කිකිළියෝ පැටව 126,000කටත් වඩා ප්‍රමාණයක් ගෙනල්ලා තියෙනවා. දැන් බිත්තර නිෂ්පාදනයේ අතිරික්තය නිසා වෙළඳ පොලේ මිල කඩාවැටෙමින් මී යනවා. ඒක ගොවියට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. රුපියල් 32ක් විතර වෙනවා දැන් නිෂ්පාදන පිරිවැය. මේ අතර වෙළඳපොළ තුල බිත්තර මිල පහළ වැටීම නිසා මුහුණ දීමට සිදු වූ ගැටලු පිළිබඳ සාකච්ඡාවක්ද කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්ුණා. බිත්තර ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කෙරෙන වැඩපිළිවෙලක් පිළිබඳ මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා. දැන් අපිට බිත්තර නිෂ්පාදනය වෙනවා මාසිකට මිලියන 270-280ක් විතර. අපේ රටේ සාමාන්‍යයෙන් බිත්තර මිලියන 240-250 නිෂ්පාදනය වෙනවා තමයි බිත්තරයක මිල බිත්තර නිෂ්පාදන වියදමට සමානව විකුණ ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අපේ බිත්තර නිෂ්පාදකයන්ට නිෂ්පාදන වියදම වැඩිවීමෙන් ලොකු පාඩුවක් වෙනවා. ඒක කර්මාන්තයෙන් බලපානවා. එතකොට ඒ අනුව අපි උත්සාහ කරනවා පළවෙනියටම මේ බඩිරුංග සම්බන්ධයෙන් තියෙන රුපියල් 25ක් බද්දෙන් රුපියල් 5ක් විතර අඩු කරගන්න. මොකද බඩිරුංග අත වලක පොලේ ඉගෙනන්නේ රුපියල් 160ට වගේ. ඒ නිසා තමයි මේ කුකුල් ගෑම් වල නිෂ්පාදන වියදම වැඩිලා තියෙන්නේ. ඊළඟට අපි උත්සාහ කරනවා පහුගිය වර දීලා තියෙනවා මෙට්‍රික් ටොන් 300,000 ආනයනය කරන්න අවස්ථාව. ඒක ඇත්තටම විධිමත් විදිහට ආනයනය වෙලා නැහැ. ඒ නිසා අපි එතෙන්දි තීරණය කරන්නේ කුඩා පරිමාණ නිෂ්පාදකයන් මේ කියන්නේ මෙට්‍රික් ටොන් 500-700ක් වගේ ගෙන්නන ආනයනකරුවන් කීප දෙනෙකුට විශේෂ කෝටාවක් දෙන්න තීරණය කරා. අර මෙට්‍රික් ටොන් 300,000 තුලම සාමාන්‍යයෙන් අපි රටට මව් කිකිළියන් ආනයනය කරන්නේ 80,000ක් විතර. 22-23 මව් කිකිළියන් 100,000-110,000 ආනයනයට අවසර දීලා තියෙනවා. ඒකට තවදුරටත් මේ ප්‍රමාණය ආනයනය කරොත් ඉදිරියේදී මේ ප්‍රශ්නේ උග්‍ර වෙන හින්දා අපි දැනට මව් කිකිළියන් ආනයනය කළ තියෙන ප්‍රමාණයන් රට ඇතුළට ගේන්න අවසර දෙන්න අලුතින් ආනයනය කරන්න අවසර නොදෙන්න සීලු පාර්ශවයන් එකඟ වුණා.